සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ මාතලේ දිස්ත්‍රික් ජනරලිමාලාවේ ලග්ගල ජනරලිය පැවැත්තුනේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන්. එම අවස්ථාවට රාජිත සේනාරත්න, රෝහිණී කවිරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මුජිබ රහුමාන් ඇතුළු මැති ඇමතිවරු රැසක් එක්ව සිටියා. ජනරලිය ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ නොවැම්බර් 16 වනදා රටේ ජනතාව තීරණාත්මක තීන්දුවක් ගත යුතු බවයි. අපේ රාජපක්ෂ කියන්නේ අලුත් රටක් හදනවලු. අවුරුදු 10ක් තිබුණා අලුත් රට හදන්න. කවුද ඒ කාලේ රට පාලනය කරේ? මහින්ද රාජපක්ෂ, කොටාබේ රාජපක්ෂ, දැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ. මේගොල්ලෝ දිනවත් කවුද රට පාලනය කරන්නේ? කොටාබේ රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, දැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ. මොකද්ද වෙනස? එදා මැද මුලට දිනුනු කළා. එදා මොකද්ද කරේ? සූර්යයාට දුන්නා ක්‍රිකට් ක්‍රීඩා කරේ. වල්ලලිය තනේ. හම්බන්තොට දුන්නා සම්මන්ත්‍රණ ශාලාවක් කවුරුවත් නැහැ. මේ මුදල් මේ ප්‍රදේශ වලට එදුවන මොකද්ද ස්වාමීන් වහන්සේ තියෙන දිනු? දැන් කතා කරනවා පොර අඩු කරනවලු, පොර නුමෙලේ දෙනවලු. මන් දන්නේ නැහැ. මට නම් අහන්න තියෙන එකයි අමුන්නාන්සේලා කාලේ ඇයි බඩු මිල අඩු කරේ නැත්තේ? අන්නේ එදා දුන්නේ වෙඩි උණ්ඩේ පමණයි. 2005 ඇවිල්ලා අපි බත් දෙන්න පටන් ගත්තා. ඔබට ගන්න තියෙන එක තීරණයයි. බත් කනවද වෙඩි කනවද කියලා නොවැම්බර් 16 වෙනිදා තීරණය කරන්න කියලා මම කියන්න කැමතියි. රටක් හැටියට සංවර්ධන ශිෂ්‍යේ අලුත් දින්නක් පණින්නට කාලය විල හැදෙන්නේ. ජමහදා රට හදන රැඩසටහනේ ඊළඟ මහා සංවර්ධන සංග්‍රාමය 16 වෙනිදා ජයග්‍රහණයත් සමග අපි ඉටු කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ධම්මද බල ප්‍රදේශවල ජීවත්වෙන ජනතාව අපේක්ෂා භංගත්වෙන් සිටිනවනම් මම ඔබලට කියන්න කැමති තමුන්නාන්සලාගේ ගැටළු අවබෝධ කරගෙන පොදු ජනපතුම ඉෂ්ට කරන්නට අපි අපවෙනවා අපවෙනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ රටේ තරුණ පරපුර, මේ රටේ කාන්තා පරපුර, ජන සමාජයේ අඛිලනගත් කොට්ටාස දෙක අපි තරුණ පරපුරත් සමග සමාජ ගිරිසුමකට එළඹෙනවා. ඒ තරුණ ප්‍රඥප්තිය තුළ තරුණ අයිතිවාසිකම්, තරුණ ඉල්ලීම්, තරුණගේ බලාපොරොත්තුව ඒ ප්‍රඥප්තියට ඇතුළු කරලා ඒ තරුණ ප්‍රඥප්තියට පාර්ලිමේන්තුවේ නෛතික බලය ලබා දීලා මේ රටේ තරුණයට සම්මර්ථිත ජන ජීවිතයක් උදා කරන්නට අපි කටයුතු කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කාන්තා පරපුර වෙනුවෙන් කාන්තා ප්‍රඥප්තියට අත්සන් තබනවා. මේ රටේ කාන්තාවන්ට ලබා දිය යුතු සමාජ රැකවරණය ලබා දීලා අපි කාන්තා පරපුරට අයෝමයේ දායකත්වය ලබා දෙනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඔබ අපි සියලු දෙනාම දන්නවා විදේශ රැකියා ක්ෂේත්‍රයේ අපේ කාන්තාව වද හිංසා විඳින්න අපේ රටට උපයා දෙන විදේශ විනිමය තමයි අපේ රටේ ජීවනාලිය. 16 වෙනිදා ජයග්‍රහණයත් සමග අපි ඒ රටවල් වල රාජ්‍ය නායකින් හමු වෙලා ත්‍රිපාර්ෂික ගිරිසුම් මත්සන් කරලා විදේශ සේවාවේ නිරත වී සිටින ඒ කාන්තා පරපුර සුරකින්නට අපි විශේෂිත වූ වැඩසටහනක් නියත්තරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මෙ අතර රත්තොට නගරයේ පැවති ජනරැලිය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා 112,000 අධික දෙමළ ජනතාවට පුරවැසිභාවය ලබා දීමට කටයුතු කළ බවත් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ඉදිරියේදී තමන් කැපවී කටයුතු කරන බවයි. වතු ප්‍රජාව වෙනුවෙන් රටේ ජනාධිපතිවරයාගේ පුද්ගලික අධීක්ෂණය යටතේ දැවැන්ත සංවර්ධන සුබසාධන වැඩසටහනක් අපි දියත් කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. වතුකම්කරු ජනතාවට කියන්න කැමතියි මේ රටේ පුරවැසි භාවය වතු ප්‍රජාවගෙන් 112,000 නොතිබෙන වෙලාවක මගේ පියාණන් තමයි ඒ පුරවැසි භාවය මේ රටේ වතු ප්‍රජාවට ලබා දුන්නේ. මම ඔබලට කියන්න කැමතියි මම වතු ප්‍රජාවට ඒ අයගේ සොච්චං වැටුප වැඩි කරලා ඒ අයගේ ජන ජීවිතය ශක්තිමත් කරලා තාත්ත පුරවැසි භාවය දුන්න වගේම තමුන්නාන්සෙලාට හොඳින් ජීවත්වන්නට හොඳ ආදායම් මාර්ගයක් මන් ලබා දෙනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.